මීටර් 4කුත් සෙන්ටිමීටර් 90ක්. ඉතින් අපි එකපාරයි හෝන් එක ගැව්වේ. හෝන් එක දෙතුන් පාරක් ගැව්වොත් එහෙම අපිට පුළුවන් මේක දෙගුණයක් දක්වා වැඩි කරගන්න. ඉතින් ඔයාලා මේ වගේ පොඩි පාරක දිග ට්‍රැෆික් එකක් තියෙනකොට ඔයාලට යන්න බැරි අවස්ථාවක හතර පාරක් හෝන් එක ගහලා බැරි වුණොත් හෝන් එක උඩ නැගලා හෝන් එක උඩ හිටගන්න. එතකොට පාර මීට වඩා පළල් වෙනවා. ඉතින් බලන්න කොච්චර මේ බටහිර ජාතීන් අපේ මේ පෙරදිග දැනුම බොරු කරලා තියනවාද කියලා. මිත්‍යා විදියට හැඳින්වුවාට ඇත්තටම අපේ මිනිස්සු මොනතරම් දැනුම් සම්භාරයක් එක්කද ඉන්නේ කියලා. නෝනා මගිනස් නෝනා සිහි වෙනවා නිතර දෙවිලේ. නෝනා මගිනස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ. ජීවිතේට කවදාවත් කෙල්ලු කාවවත් රවට්ටන්නේ ආදරය වෙනුවෙන් උන් මැරෙන්න උනත් ලෑස්ති. මේ වගේ බොරුවක් හටක් කියන්න. Я думаю, намного лучше это все будет. Сколько раз сюда ходил, было намного лучше. Ну и на этот раз как-то не удалось. Во-первых, народу мало, музыка не очень. А что за направление? А? Что за направление? Направление? Какое направление? විරුද්ධ වුණා මම ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා. සීතලයි සීතල දායරා දිවලයි අද තනියෙන්ම හදන්නේ නෑවා මාසවා ගියා ගියා මාදවා පුංචි ප්‍රශ්නයක් අහන්න. මේ ඇයි මේ මේ ගැහැණු මිනිස්සු විවාහ වෙන්නේ? හේතුව මොකක් කියලාද ඔබතුමා හිතන්නේ? උපදෙස් දෙන්නයි උපදෙස් ගන්නයි මට තේරුන්නේ නැහැ. ඔයක පේනවා. මම හිතර ඔබතුමාට මම කිව්ව දේ පැහැදිලි වුණ නැහැ. මම යලිත් ප්‍රශ්න අහන්නම්. ඇයි මේ ගැහැණු මිනිස්සු විවාහ වෙන්නේ? හේතුව මොකක්ද? මම නැවතත් උත්තරයක් දෙන්නම්. උපදෙස් දෙන්නයි උපදෙස් ගන්නයි. පිළිතුරු අති විශේෂ දෙයක් හම්බුණා මේ අත ෂූටින් අතරතුර අපේ. මේ මොකද්ද මේක ඇත්තටම? දැන් මේ තියෙන්නේ දංගහ. දංගහ. මේක විශේෂ තියෙන්නේ දංගහේ ගෙඩිය. ආ දංගහ. දැන් ඔය අහලා තියෙනවනේ පරණ කතාවල දංගෙඩියට තියලා හිසකසා දැම්මයි කියලා. මෙන්න මේ ගෙඩියට තියලා තමයි හිසකසා ගියා. මේක තමයි දංගෙඩිය කියන්නේ. ඔව් මේක උඩින් මෙහෙම ඔළුව තියලා කඩුවෙන් ගහනවා. ඔකටද ඔළුවටද? ඔළුවට බෙල්ලට ගහන්නේ කඩුවෙන් මේ දංගෙඩිය උඩ තියලා. මේක උඩ තමයි ඔළුව තියන්නේ මේ. දංගෙඩිය කියන්නේ මේ. සිංදුවක් කියමු.
No, 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 no.